චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ තවත් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක්. රටක ජනග්‍රහණය ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. ළමුන් යනු රටක අනාගතයයි. වැඩිහිටියන්ම අනාගතය සැකසීමට මනා පිටිවහලයක් වී ජීවිතයේ සදා සමය ගෙවන පිරිසකි. ඒ අයුරින් බලන කල ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්බන්ධකි. එම නිසා ළමුන් සහ වැඩිහිටියන් සඳහා ජාත්‍යන්තර දින වෙන් වී ඇත. ළමා අයිතීන් සැලකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලු මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සැලකෙමින් ලෝකයේ සියලුම රටවල්වල ලෝක ළමා දිනය, එසේත් නැමැතිනම් විශ්ව ළමා දිනය සමඟින් ලබයි. එක් එක් රටවල්වල වර්ෂයේ විවිධ දිනයන් හෙදී මෙම ලෝක ළමා දිනය සමඟින්ම විශේෂත්වයකි. වර්ෂයේ 1856 ජූනි 2 ඉරිදා නඩති ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල්වල ජූනි 1 දින, නොවැම්බර් 20 දින ආදී ලෙස විවිධ දිනයන් හිදී යොදාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දින සැමරුම ලබන්නේ ඔක්තෝබර් 1 ලොව පුරාම ලෝක ළමා දින ප්‍රථම වරට එක්ව සැමරුම ලැබුවේ 1955 ඔක්තෝබර් මාස 1 ලෝක වැඩිහිටි දිනයද ඔක්තෝබර් මාස 1 සැමරුම ලබයි. ළමුන් සහ වැඩිහිටියන් පිළිබඳව කොතෙකුත් කතා කළද නිසි පිරිසරණක් නොමැති අසරණ වූ ළමුන් සහ වැඩිහිටියන් ලෝ සෑම තැනකම වෙති. ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් අප රටෙහිද වර්තමාන වන විට ළමුන් සහ වැඩිහිටියන්ගේ සුභ සාධනය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇත. අනාගතය බාරගනිමින් පිපෙන්නට වෙරදරන පුංචි කැකුළු වලටත් දරුවන්ගේ ලෝ ගොඩනැගුමට දහඩිය හෙලා ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටි ප්‍රජාවටත් තම යහපත් ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට අදේදී ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී උපහාරයක් වේවා. මේ වාගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් පහලින් තියෙන subscribe button එක ක්ලික් කරන්න. ඒ වාගේම මන් දාන වීඩියෝ දාපු ගමන් ඔයාලා ගාවට ගෙන ගන්න. ඊට එහා පැත්තේ තියෙන බෙල් එකක් ක්ලික් කරන්න. මේ වාගේ තවත් දැනුම් පොතට වීඩියෝ එකක් අරගෙන මම නැවත එන්නම්. එහෙනම් මගේ වීඩියෝ එක